لاسي وبقى من ذا في فني مال ما نبكاوي දේශයේ මහා රැකවලා ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් සමග සුබ මොහොතින් පානගන්න තවත් ඇත්තේ ඌරාවක් පමණයි ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පියකුමෙන් මවකමෙන් ගැහෙන බින්දින් රුවැති කැකුල ඔබ
Nee uchure na
පතන්නේ ජීවිතේ පුරා මාලිනීගෙන් ශ්‍රියානිගෙන් ගීතගෙන් සවිතගෙන් පමණක් නෙවෙයි මේ සභාව පුරා සිටින ඔබ සියලු දෙනාගේ 31 වෙනිදා රැට මේ ජාතික රූපවාහිනියෙන් නරඹන දසලක්ෂ සංඛ්‍යාත ප්‍රේක්ෂකින්ගේ සිත් තුලිනුත් නැගෙන එකම ප්‍රාර්ථනය ඔබේ රුවයි පතන්නේ අපි ජීවිතේ පුරා කියලා. අවසාන රූප රාමුව ඒ අදහස මම හිතන්නේ සදාතනිකව ඔබේ හදවතේ තැන්පත් කරන්න ඇති. ඉතිහාසයේ කියන එක ඛේදවාචකයෙන් පිරී තිබෙන්නේ. ඒත් විජය කුමාරතුංගයන් පිළිබඳ ඉරණම අතිශය අනුවේදනීය වූ දුක්ඛ ප්‍රාප්තිය විදිහට ඉතිහාසයේ සටහන් වෙලා තියෙනවා. විජේගේ රුව තිරය මත දිස්වෙද්දී ඔබට දැනුණ ඒ කම්පනය ඊට වඩා සිය දහස් ගුණයකින් මට දැනුණා. විජේ ගැන කතා කරන්න වීමත් මෙහෙම එක්තරා විදිහක දෛවෝපගත සිදුවීමක්. මොකද විජේ මායි පාසල් ගියේකට, විජේ මායි රඟපෑවේකට ඔහුත් මාත් අපේ සීමාවන් දැනගෙන ගැටුණ එකම දේශපාලන පොරපිටියක. ඒත් අද කෝ ඔහු ඔබේ රුව ඡායා සැඟවේ පායා කියන්නා වගේ අද කොහේදෝ ඉඳන් ඔහු අප දිහැ බලාගෙන ඇති. විජයට වෙඩි වැදුන මොහොතේ කඳුළු පිරුණේ මිනිසුන්ගේ නෙත් කෙවෙනිවල පමණක් නෙවෙයි. රසිකයෝ දෑත් හිස බදාගෙන හදවතින් හැඬුවා. ඒ කඳුළු අදත් වියලිලා නැහැ. දුක්ඛ ප්‍රාප්තියේ මීදුමෙන් වැසුණ කඳු වැටියක පිණි අහුරුසේ ඒ ශෝකේ පාළුව ඔහු අදත් අත්විඳිනවා. අද ගාමිණි විජය ජෝ නැති සිනමාවේ මම, ටෝනි, මාලිනි, ගීතා, වීනා, ශ්‍රියානි වගේ ටික දෙනෙක් එක්තරා විදිහකට හුදකලා වෙලා කියලා හැඟෙන්නේ. මොකද ඔවුන් අපේ ජීවිත වගේම මුළු සිනමාවම පුරවාගෙන හිටපු අය අප අතරින් ඈත්ුනේ. විජය මනුස්සකම උතුරාගේ හදවතක් තිබුණ මිනිහෙක්. එහෙම මනුස්සකම් වලට වෙඩි තියෙන එක අද යථාර්ථයක් වෙලා. ඒ යථාර්ථය වෙනස් කරන්න තමයි සංවේදී කලාකරුවෝ විදිහට අපි පොරබදන්නේ. මට ටිකක් වෙලා දෙනවනම්
විජයගේ සංවේදිකම මනුස්ස ගැම කියන්න. විජය මිනිස්සුන්ට මිනිස්කමට ආදරය කළා. ඒ වගේම ඔහුගේ මවට ඔහු ආදරය කළා. මවට තිබුණ ආදරයත් මනුස්සකමත් එකම පූජාසනයක තබලයි විජයට වන්දනාමාන කළේ. එනිසා ඔහුගේ ජීවිතය සඳුන් මල් පිරුණ සඳුන් මල් සුවඳින් පිරුණ තැනක් වගේ වුණා. විජයගේ මනුස්සකම විජය මාත් එක්ක වැඩ කරපු කාලේ අවසානයේ විජය සමුගන්නා මොහොතේ ඔහු කුඩා දරුවෙක් නෙමේ. ඔහු තාරුණ්‍යයේ ඉම ඉක්මවා යන වයසක හිටියේ. ඒත් අපි රූපගත කිරීම කරන දවසක අපි කොළඹ නම් ඉන්නේ කෑම වෙලාවේදී විජය කියනවා මං ගෙදරට දුවලා අම්මගේ අතින් බත් කටක් කහලා එන්නම් කියලා. මේ වැඩිහිටි තරුණයා ඔහු එහෙම ගිහිල්ලා අම්මට කියලා කවාගෙන අම්මට තුරුල් වෙලා පැය භාගයක් නිදාගෙන ඉඳලා එන්නේ මේ දවාලේ. ඒ තරම් ආදරයක් ඔහුගේ හිතේ තිබුණා. ඔහු වෙතින් උතුරා ගිය මනුස්සකමේ හොඳම උදාහරණයේ විදිහට මම එය දකින්නේ. අපත් සමග එකට ජීවත් වූ කාලයේ ඔහුගේ ඒ ලෙංගතුකම මනුස්සකම උතුරා ගියා. මගේ හදවතට ඒ වේදනාව තවත් දැඩිව දැනෙන්නේ ඒකයි. අපේ තාරුණ්‍යයේ උපරිම යුගයේ ඔහුත් මාත් එංගලන්තයේ මාස 6ක් එකම තට්ටු නිවසක ජීවත් වෙමින් අපූරු කාලයක් ගත කළා. එහෙම සමීපව ජීවත් වෙද්දී දිනපතා මම දැක්කේ මේ අපූරු මිනිසා තුළ තිබුණ මනුස්සකම. එවන් අපි ආදරය කරපු ඔබ ආදරය කරපු විජයට ආදේශක නැහැ. ඒ නිසා තමයි ඔබ දැන් දුටු විජය උපහාර ගීතාවලියේ මාලීට ගීතට ශ්‍රියානිට සබීතට විජයව ඉතින් මවාගෙන උපකල්පනය කරමින් ඔහුත් සමග නෙවෙයි තනියම රඟපාන්න උනේ. අවසන් වශයෙන් සිනේස්ථා පදනම හැටියට විජයට උපහාර කිරීම අපේ වගකීමක් කියලා අපි කල්පනා කරනවා. රිදී රැයක් 11 උත්තමාචාර්ය විජය වෙනුවෙන් වෙන්ුණේ ඒකට. සැරයටියෙන් අපි යන්නේ නතුරා අපට එකට ඉන්නට බැරි වුණාට මගේ ආදරණීය මිත්‍රයා විජේ මගේ පමණක් නෙමේ අපි සියලු දෙනාගේම හදවත්වල ඔබ හෙටත් ජීවමානයි. තිරේ නළුවෙකු වී ජීවත් වීමත් නළුවෙකු මිනිසෙකුසේ ජීවත් වීමත් දෙආකාරයි. මේ දෙමන්තලාවෙම විජේ සමාන්තරව ගමනක යෙදුණා. තිරේ විජේ දකින ඕනෑම මොහොතක අදත් ඔබේ සිතින් කඳුලක් වැටෙනවා. මා දැක්කා සජීවීව ඔබත් දකින්න ඇති. දැන් ස්වල්ප මොහොතකට පෙර විජයගේ රුව දකිමින් විජයත් සමග ඔවුන්ගේ රංගන ජීවිතය ස්මරණය කරද්දී මේ වේදිකාව මත හිටිය අපේ ශ්‍රේෂ්ඨ නිලියන්ගේ දෑස් වලින් කඳුලක් වැටෙනවා. ඔහු ඒ තරම් අපේ හදවතට සමීපයි ලෙංගතුයි. ඒ විජය මිනිස් විසින් ඔබේ හදමඩලේ කොතැනක හෝ ඉඳගෙන හුස්ම ගන්නා සුවඳ අපට අදත් උදාවන 2014 නව වසරට දේශීය මහා රැකවලා ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් සමග සුබ මොහොතින් පානගන්න තවත් ඇත්තේ මිනිත්තු 45ක් පමණයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පියකුමෙන් මවකමෙන් මිනිස් විසින් ඔබේ හදමඩලේ කොතැනක හෝ ඉඳගෙන හුස්ම ගන්නා සුවඳ අපට අදත් දැනෙන නිසා. ඔහු වෙනුවෙන් නෙළු පිළිරූ වල විජය නැහැ. ඒත් නොකැලැල් පිවිතුරු ජීවිත පූජාවක මතක සටහන් තියෙන්නේ කොතනද? විජයගේ සැබෑ පිළිරුව ඒ මතක සටහන් අතර ඉදිවි තියෙනවා. ආදරණීය විජේ, සදාදරණීය විජේ, ඔබ නැතිව සිනමාව පාළුයි. ඒ පාළුව ඔබ නැති උදා පටන් දසක තුනකට ආසන්න කාලයක් ගත වෙලා තියෙනවා. ඒ පාළුව හුදකලාව අපෙන් ඈත් වෙන්නේ. ආදරණ විජේ, විජේ මේ පාළුව මකන්න විජේ නැවතත් දෙන්න. ස්තුතියි.